අදාලට කියල දෙන්නේයන්නේ වම්බටුමූජුව ක්‍රම දෙකකට හදන විදිහ. ගමේදානට මගුල්ගෙදරට මේ වම්බටුමූජ කියන්නේ නැතුවම බැරි දෙයක්. මමදන්නවා වම්බටු මූජෝ කිවවාම දැංහෝගොල්ලො හිතයි මේක හරිම ලේසි දෙයක්නෙ කියලා නමුත්ඒ ලේසිදේ ඇතුළේ ගොඩා කරසවත් සැඟවුණු තැන් තියෙනවා. මනඟගේ යුම්පිහුම් කලාවේ සැඟවුණු රසමුසුතැන් සොයායන්න අදත් අපේ රී YouTubeිය චනල් එකත් එක්ක එකතුවෙන්න. මුලින්ම ක්‍රම දෙකකට හදනහින්දා වම්බටු ග්‍රෑම් හත්සියයක් විතරාපි ගහන්නවා. ඉතිෙන්නේ වම්බට ටික හොඳට හෝදලා මේ විදිහට රව්මට කපන්න. මේ විදිහට රවමට කපන එක හරිම ලේසි ඉති නවාල කැමතිනම් මේ තීරුවලටුනත් කපාගන්න පුළුවන්. වම්බටු මෝජයේදී වම්බටු එවලෙම කපලා එවලෙම ගැමුරු තෙලට දාලා බැදගන්න. අපිහිතමූ එයාලා වම්බටු ටික මුලින් කපලා ටික වෙලාවකින් බඳන්න කියලා ඉතින් වම්බඩු කියන්නේ කහට පිපෙන දෙයක්නෙ කහකුඩු ලුණුකුඩු ටිකත්තගාල තියලා ඊට පසේක ගැුරු තෙලේ බැද ගත්තත් හරි හැබැයි මතකතියාගන්න වඩාත් රසවත්වෙන්නේ එවෙලෙ කපලා එවෙලෙ බදිනක. ද ක්‍රම දෙ එකකට හදනවම්බට මෝජයේ අමුත්‍රා්‍ය සියල්ලම මුලින් බැදගන්න තමයි මේ හදන්නේ. ඇතන් මුොලෙන්ම අමුමිරිස් ග්‍රෑම් සීයක් විතර අරගෙන හොඳට හෝදලා නැට්ට කොටසෙන් ටිකක් අපපා ගත්තා. ඒළඟට අලග්‍රෑම් තුන් සසියක්කාරගෙන පොත්තයි වත් කල්ල හොඳට හෝදලා මේ විදියට දිගටි හැඩේකට කපාගන්නවා. වාල කල්පනා කරයිනේද මේ අලමුකටද වම්බටු මෝජෝට කිය ඉස්සරහදි බලක් ඉන්නක. ඊට පස්සේ අමුමිරිස්ටික මේ විදිහට දෙකට පලාගන්න. අමු මිරිස්ටික දෙකට පලල සම්පූර්ණ එම වෙන් කරගන්න ඔන්නං ඒකත් කරගන්න පුළුවන්. දැන් අපි මෙහෙම කපාගත්ත සියල්ලම ගැමුරුතෙලේ බැදගන්න තමයි හදන්නේ. මුලින් ඔන්නා ලටික බැදගන්නවා ඊනගටාලට පුළුවන් අමුමිරිස්ටිකත් යන්තම් බැදගන්න. අමි සුනත් ගොඩක්වෙලා බැදගන්නේ නැහැ නිකන් තෙලට දැම්ම ගත්ත වගේ කරගන්න. ඊළඟට රතුලෝනු ග්‍රෑම් දෙසේ පණහකුත් තෙලට දැම්ම ගත්ත වගේ ක්‍රමේයට බැදගන්නවා. ඒළඟට හාල්මැස්සු ිකු තොළු ඉවත් කල්ලා මේක හොඳට හෝදගෙන ඒකත් ගැමරු තෙළේ බැදගන්න මෙතැන හාල්මැසුග්‍රෑම් සීයක් විතර තමයි අපි අරගන්නේ. සාමාන්‍යෙන් වම්බටු මෝජෝට හාල්මැස්සන් ගනිීද පොඩි හාල්මැස්සන් ගන්න. ඒළඟට අබ පේස්ට් එකක හදාගමුකෝ බ්ලන්ඩ ජායකට අබ මේ සැෑදි දෙකක් දාගන්න අපිටිකක් වැඩිපුර මේක බ්ලෙන්න්ඩ කරගන්නවා දැම් මේ තියනි බ්ලෙන්න්් කරගත්තට පස්සේ අබටික ඒකට සුදුලුණු බික් පහක්හයක් විතර පොඩියට කපල දාන්න ඒළඟට ඉංගුරු කැල්ලකු තිීනයට කපලදාගෙන ගම්බිරි සට තේහැන්දක් දාන්න දැන්නේටක බ්ලෙන්න් කරගත් අට පස්සෙමින් මේ විදයට තමයි යාලට පේන්නේ සසිියල්ල සූදා නම් මෙතනනි හ අපි ලිප පැත්තපලාතකටවත් යන්නේ නෑ මැටිභාජනයක් අරගෙන බැදගත්ත රතුළුණුවලින් බාගයක් ඒවගේම අමු මිරිස්වලින් බාගෙකුත් දන්න ඒළඟට බ්ලෙන්න් කරගත්තා අභ මිශ්වණය අරගෙන ඒකෙන් මේ සහැන්දක් වෙනම භාජනයකට දාන්න එයට පසේ රසානුවල්ලුණු ඒවගේම අපි නං ගෙදරහදාගත්ත විනාකිරි මේ සෑඳි එක හමාරක් විතර මේකර දාගන්නවා න්නේ ඉතින් මේ විදිහයට කලවම් කරාම අපේ අබ පේෂ්ටිකෙනං හදාගත්තා මේකෙන් භාගභාගිකොටස් තමයි අපේ ක්‍රම දෙකේ බටුමූජුවට දාන්නේ. අපි මුලින් මැටිවලඳකට අමු මිලිස් රතුලුණු දාගත්තනේ අන්න ඒකට හදාගත්ත අබ පේෂ්ටිකින් භාගයක්තාලා මෙහි අතින් කලවම් කරන්න. ඒට පසෙ අපේ එකදිකට ද්‍රව්‍යයන්ටික දාගෙන යමකෝ, බැදගත්තවම් බටුභාගයක් ඒවගේම මිරිස්කුඩු මේසැහැඳ එක හමාරක්, ෑලිමිස්කුඩුත් මේ සැහැන්දක් ඒ වගේම කහකුඩු ස්වල්පෙකුත් දාන්න. බැදපුතුන පහකුඩුත් මේ සහැඳි භාගයක් එකතු කරල්ලා මේ සියල්ලම හොඳට කලවම් කරන්න. මෙහම කලවම් කරගත් තට පසෙයාලට පුළුවන් සීනිතේ හැන්දත්තාලා නැවතත් හොඳට කලවම් කරන්න. දැන්මනවද දන්නවාද එකතු කරන්නේ දෙහි බෑ දෙකකයුෂ. වම් බටුමෝජු අනාගනිත්ති ගොඩාක් පොඩිවෙන්න අනාගන්නේපා ඉතාමත් සැහැල්ලුවෙන් අනාගන්න ඊළඟට යාලට පුළුවන් සෝස් මේ සැහැන්දක් දාගන්න සෝ ුද්දා ලහොඳට අනාගත්තට පස්සේ අපි අවසානයටම බැදගත්ත හාල් මැස්සන්ටික එකතු ගන්නවා දැන් බලන්නකො මේ විදිහට තමයි කලවම් කරගත්තට පසේ අපේ පලවෙනි ක්‍රමයේ බටු මෝජුව දිස්වෙන්නේ බටමෝජනං හදාගන්න ක්‍රම ගොඩයි. දැන් අපි ඉක්මනට ම අපේ දෙවනික්‍රමයට යොමයමු. දෙවනික්‍රමයත් හරිමලේසි මැටි පාචනයක් කරගෙන ඉතුරු කරගත්ත අමුමිරිස් රතුලූුණු ටික දාගන්න. ඒළඟට හදාගත්තා අභ පේෂටිකේ ඉතුරුභාගය රසානුවල්ලුණු ටිකක් දැන් මේ ඔක්කුම ටික හොඳට අනාගන්න. ේටිකහොඳට අනාගත්තනේ එළඟට ඉතුරු කරගත්ත වම්බටු ටික ඒවගේම මිරිස්කුඩු කෑලිමිරිස්කුඩු කහකුඩු ටිකක් ඒවගේම ඉස්සල්ල දාගත්තාවාගේම බැදපු තුන පහකුඩු ටිකුදදන්න දැන් මේ වෙලා විදි තමයි අපස්සල්ල බැදගත්ත අල ටිකදාගන්නේ ආ පහු ඉතුරු ටිකත් ්‍රිපිටටෙනවා සීනිතය හැන්දක් ඒවගේම දෙහිවිුෂ සෝස් ටිකක් දාලා දැන් මේටිකුහොඳට අතින් කලවම් කරන්න මේ අපේ දෙවනික්‍ර මේ වම්බටු මෝජුවනං ගම්පත දානිගෙවල්ලල ගොඩාක් දක්නට ලැබෙනවා. ඉස්සරනම් වම්බටු මෝජුවට සෝස් වගේ දේවල් දාන්න නෑනේ ගොඩාක් වෙලාවට දෙහි තමයි අහමින්දාගන්නේ. කොටින්ම කියනව නං සීනිි ටිකක්වත් එකතු කරන්නේ නෑ. එතිෙන් අද කාලේ වෙනකොටනං වම්බටු මෝජුව විවිධ විවිධ රසයන්ගෙන් හැදෙනවා. ඔන්න යාලට අදේනං වම්බටු මෝජුව හදන්න ගොඩාක් වෙලා ගන්න ඕනෙ නෑ. ක්මට අමුද්‍රා වෙටික බැදගත්තා ඊට පසෙලිප පැත්ත පලාතවත් යන්නේ නෑ බටු මෝජුව හදා ගත්තා. මෙහිදී යාලා දැනගත්තයුතු වැදගත් දෙයක් තියෙනවා අලවම්බටු මෝජුව දවස් දෙක තුනක් විතර තියාගෙන කන්න පුළුවන්. නමුත් අපේ අනිත්වම්බටු මෝජුවනං සති දෙක තුනක් වුණත් තියාගෙන කන්න පුළුවන්. හැබැයි මේ වම්බටු මෝජ අල්ලා ඇති තෙත සහිත හැදිවලින් අල්ලන්න එපා ඉක්මනටම පුස්ගන්න බලනවා. දැන් මේක රස කරකර හදනව බලංඉද පොයාලට කරන්න තියෙන්නේ. ඉක්මනටම හදලා හරි බරිගැහිලා කනගමං රස කුහොමද කියමට කමෙන්ට් එකක් දන්න. එහමනං අදට අපි සමුගන්නවා ගිහිෙන් නං සුභදවසක්.